හඳුන්වාදෙන ජේෂ්ඨ පුරවැසි රථවාහන ආරක්ෂණවල ඩ්‍රයිව් 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙත මෙවර මහකන්නේ වීවගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටයාර 814,678ක් පමණ වෙනවා. සැප්තැම්බර් 29 වෙනිදා සිට ඔක්තෝබර් 19 වෙනිදා අතර කාලය තුළ රජයේ පොහොර සමාගම් දෙක දෙවෙනි පුරා බෙදාහැර ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,981ක්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පවසන්නේ මෙවර මහකන්නේදීද කිලෝග්‍රෑම් 50ක බරින් නිති යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මිලකට ගොවීන්ට ලබා දීමට පියවරගෙන ඇති බවයි. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ප්‍රමාණයට මෙවර ගොවීන්ට පොහොර නිකුත් කිරීමට පියවරගෙන ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා. යලකන්නේ ඉන්දිය නයෝජනා ක්‍රම යටතේ ලැබුණු යුරියා පොහොරවලින් ඉතිරිව ඇති මෙට්‍රික් ටොන් 34,000ත් තවත් සති දෙකකින් මහකන්නේ පොහොර ටෙන්ඩර යටතේ මිලදී ගන්නා යුරියා මෙට්‍රික් ටොන් 12,750ක ප්‍රමාණයත් මහකන්නේ වගාවේ පළමුදුම් වශයෙන් යෙදීමට අඩුවකින් තොරව ගොවීන්ට ලබා දිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ප්‍රමාණවත් පොහොර සපයනතුරු තමන් වගා ආරම්භ නොකරන බව අම්පාර නවගිරියාව ජලාශය යටතේ වගා කටයුතු සිදු කරන 34, 35, 36 ජනපදවල ගොවීන් පවසනවා. රජය කියනවා මේ මාස කන්ටත් ලබා දෙන්නේ පොර කිලෝ 14යි පළමුව කියලා. නමුත් දැනට ඇවිල්ලා තියෙන කිලෝ 14ක් විතර. කිලෝ 14ක් අරගෙන අපිට සෑහීමකටපත් වෙන්න බෑ අක්‍රේකට. පොළොන්නරුව ඇලහැර ගොවිජනපද ව්‍යාපාරයේ ගොවීන් පවසන්නේ පොහොර ලබා දෙනතුරු තමන්ද වගාවන් ආරම්භ නොකරන බවයි. 2022-23 මාස කන්න පටන් ගන්න අපි අපේ ගොවි ජනතාවට පොහොර ටික අනිවාර්යයෙන්ම ලබා දුන්නට පස්සේ. එහෙම නැත්නම් අපිට මේ මාස කන්න ආරම්භ කිරීමට වතුර එපා. මෙතර යලකන්නේ සිය වියස් වැන්න නිසිමිලකට අලෙවි කරගත නොහැකි වීමෙන් පොළොන්නරුවේ ගොවීන් තවතුරටත් අපහසුතාවට පත්ව සිටිනවා. වීමල රුපියල් 85ක් 90ක් තමයි යන්නේ මේ අමුෙන් ගන්නද වේලන්න විදියකුත් නැහැ. දැන් මේ යසමේ වැස්ස මොකුත් කරගන්න විදියක් නැහැ. ගොයියෝ විශාල අමාරුවක වැටලා තියෙනවා. පිට දැන් මේ කන්නේ මේ වීමල විකුණනොත් තමයි අපිට ඊගාව කන්නේ මේ කුඹුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ වී ටික විකුණ ගන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.